අවඩ ආයුබෝ වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා සුබ සන්ධ්‍යායමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදිනේ දරුවනේ ගුරු මෑණිවරුනේ පියවරුනේ ඔන්න අපේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට සූදානම් වෙලා ඉන්න ආදරණීය දූපුතුන් උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව අත්ල් බඳගෙන ඉදිරිපත් කරන ලබන ප්‍රායෝගික වීඩියෝ වැඩමුළුවේ දෙවන අදියර ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලාංකේය දෘශ්‍ය කලා ශාස්ත්‍රයේ අති දැවැන්තෙක් කිව්වොත් මම හිතනවා නිවැරදි කියලා. නේද සුරංගී ටීචර්? අනිවාර්යෙන්ම. මම ඌ හඳුන්වා දෙන්නම් වැඩි කල වෙලා ගන්න නැතුව නේද? කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ නාට්‍ය හා රංග කලාව බාහිර කථිකාචාර්ය සම්මානනීය දෘශ්‍ය කලාවේදී ප්‍රදීප් චන්ද්‍රසිරි මහතා මේ අවස්ථාවේ අපිත් එක්ක UOC හිස්තැනක් EDU YouTube චැනලේ සජීවීව ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන්. මේ ආරම්භයක් විදිහට මේ අපි මේ කතා කරන්න යන මාතෘකාවත් එක්ක ගත්තාම මේ විවිධ ප්‍රශ්න දිනනවා. වේදිකා සැරසිලි කියනවා. වේදිකා පසු සැකසුම් කියනවා. වේදිකා මේ නිකම් සැරසිල්ලක් නොවේ. රංග භූමියක්. මෙහෙමයි මේක. ඔව්. දැන් අපි කලක් මේක නිකන් ස්වභාවයෙන් වගේ ඒ වගේ වචන පාවිච්චි කරා. වේදිකා සැරසිලි, රංග අලංකරණය, රංග භූමි අලංකරණය වගේ දේවල්. නමුත් ඇත්තටම මේ ස්වභාවය වෙනස් වෙන්න හේතුව තමයි ඒ ස්වභාවයේ වචන ප්‍රශ්න කරන්න වුණා. මම හිතන ගොඩක් අය ශිල්පීන්ට මේක අධ්‍යාපනික විෂයක් බවට පත් වුණාට පස්සේ මේ වචනේ තියෙන නිවැරදි භාවය, නිවැරදි භාවය යම් තාක් තුරට හෝ වෙනස් කරගන්න එහෙම නැත්නම් ඒක සොයා බලන්න ඕන だから ඇත්තට මේක උනේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සහ මේ පාසල් අධ්‍යාපනයේ විෂය හරහා ගමන් කරද්දි. ඉතින් ඒකට යෝජනා කළ හැකි මේ වෙලාවෙත් තව වෙනස් වෙ හැක. දැන් ලෝකයේ පාවිච්චි කරන වචනයක් තියෙනවා ලෝකයේ ගොඩාක් විශ්වවිද්‍යාල සහ නාට්‍ය කලා පාසල් වල සිනෝග්‍රැෆි කියලා. සිනෝග්‍රැෆි කියන්නේ සමස්ත වේදිකා සැරසිල්ල පිළිබඳ වග කියනා වගේ විෂයක් ඒක. ඒකට විවිධ වචන තියෙනවා. මහාචාර්ය අතුගල මහතා වචනයක් පාවිච්චි කරලා තිනවා දර්ශන විඤ්ඤාසය කියලා. නමුත් දර්ශන විඤ්ඤාසය. දර්ශන විඤ්ඤාසය. නමුත් අපි ඒ තරමට නොයා දැනට මේ සැලසුම් කිරීම නාට්‍ය හා රංග කලා සඳහා සැලසුම් කිරීම වචනය එහෙම නැත්නම් පිරිසැලසුම් කියන වචනය පාවිච්චි කරමින් ඉදිරියට මේ ගැන සාකච්ඡාව කරගෙන යනවා. හොඳයි. දැන් අපි උදෑසන වරුවේ ඒ කොටස සහ බී කොටස ඉතා පැහැදිලිව කතා කළා. දැන් අපි මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ සී කොටසේ සී 3 වෙනි කොටස. සී 1 සහ සී 2 මේ කොටසෙන් අනතුරුව ඔබට විස්තර කිරීමට ලක් වෙනවා. මේ පැහැදිලි කිරීමට සූදානම් වෙන්නේ සී 3 කොටස. එහෙම නැත්නම් පසුතල නිර්මාණ සැකසුම, එහෙම නැත්නම් තේ පසුතලය, පසුතල සැකැස්ම කියන කොටස ගැන. ඔව්. අපි ඉස්සරටම ආරාධනා කරන මේ කොටසේ ආරම්භයේ සම්පූර්ණ කරගෙන. ඔව්. මං හිතන්නේ දැන් සුරංගී ගුරුතුමී සහ සනත් ගුරුතුමා උදේ ඉඳන් සාකච්ඡා කරලා ඔයගොල්ලෝ තියෙනවා මං හිතන්නේ දැන් ලකුණු 80ක්. ඔබ සතුව ලකුණු 80ක් තියෙනවා. ඉදිරි කොටස ලකුණු 20 කොටස මම සහ ආචාර්ය ජගත් පත්මසිරි මහත්මයා ඉදිරියේ සම්බන්ධ වෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කරන්න අපි සූදානම. අපි මෙතෙන් ඉඳන් මෙන්න මේ වචනේ අපි ඔළුවේට දාගමු. සැලසුම් කරුවා, එහෙම නැත්නම් සැලසුම් ශිල්පියා කියන වචනේ ඉඳන් මේ සාකච්ඡා විදිහට අරන් ගියොත් මේ විෂයට අපිට ඇතුළත් වෙන්න පුළුවන්. මොකද මේ විෂය මේ පාසල් විෂය පද්ධතියේ විභාගකට පරීක්ෂාවට අරගෙන තා කෙටි කාලයක් ආධුනික විෂයක්. ඒක දැනුම හරියට අවබෝධ කරගන්න අවබෝධ කරගන්න ගියොත් අපිට තව මේක දියුණු කළ හැකි. ඔව්. ශිෂ්‍යයට ඔගොල්ලෝ සහ ගුරුවරුන් සහ අපිට මේකට එකතු වෙලා මේක දියුණු කළ හැකි විෂයක්. ඒකෙන්ද අපි දැනට මේ සැලසුම් ශිල්පියා, එහෙම නැත්නම් සැලසුමක් කියන වචනය
භාවිතා කරමින් අපි ඉදිරියට යන්න. මෙතන අපි පාවිච්චි කරන්නේ නාට්‍ය රංකලා පිරිසැලසුම්. මේ පිරිසැලසුම් කියන වචනය ලංකාවේ හිටපු සැලසුම් ශිල්පියෙක් වගේ දෘශ්‍ය කලා ශිල්පියෙක් භාවිතා කරපු නම සරත් සූර්යසේන මහත්මයා. එයා ගොඩක් නාට්‍යවල පස්තල නිර්මාණ කරලා තියෙන සැලසුම් කරලා තිනවා. අපි ඒ නිසා මම ඒකින් අරගෙන සහ මේ වචනේ පිරිසැලසුම් කියන පාවිච්චි හෝ සැලසුම් මේ වචන දෙක හරහා ඉදිරියට ගමන් කරනවා. එතකොට මෙතන මෙතන අද බලන්න මේ මේ වචනේ තියෙන්නේ මේ පිරිසැලසුමක් යන අහම්මෙලද අවස්ථාවක්කට විරුද්ධ අදහසක් ගනී. සාමාන්‍ය කතාබහදී ඒ සැලසුම් රණු සිදු වූවා යනුවෙන් අප පවසන්නේ ඒ සැලසුම් කොට සිදු වූ හෝ හදිසියේ නොසිතා සිදු වූ දෙයක් නොවන බවයි. ඒ කියන්නේ අර කළුවා මාරපණ ගියා වගේ වැඩක් නෙවෙයි. මේකේ හිතාමතා අධ්‍යයනය කළ යුතු පරිශන කළ යුතු හැදෑරිය යුතු පුරු සූදානම් විය යුතු විෂයක්. මේ ඒක වෙන්නේම මෙහෙමයි. අපි දැන් ඉන්නේ ඉගෙන ගන්නවා අධ්‍යයනය කරනවා කියන විෂය ඇතුළ නිසා එහෙම ඒවක් වෙන්නේ. නැත්නම් යමෙකුට ඒක ඔහෙ ඒ නාට්‍ය හෙට නාට්‍ය නම් අද සෙට් එක හදන්න පුළුවන්. එදාට ඇවිල්ලා මේකප් එකක් දාන්න පුළුවන්. එහෙම නෙවෙයි අපි මේක පිළිවෙලට අධ්‍යයනය කරන නිසා තමයි මේ වචනේ අපි භාවිත කරන්නේ. මම මෙන්න මෙහෙම එකක් මේ ඉතාම ජනප්‍රිය ප්‍රශ්නයක් විභාගයට මම හිතන්නේ මේක 2018 වගේ උසස් පෙළට ආපු ප්‍රශ්නයක්. මම මෙතනින් ඒකට යන්නම්. එලිසබෙතීන රඟහලක භූමියේ ප්‍රධාන කොටස් නම් කරන්න කියලා කියපුවාම මේ වගේ කොටස් පහක් තියෙනවා. ඒ කියන්නේ සමාජ විද්‍යාව ගුරුන්ට ගුරුවරු ගන්ලා තිනවා, පොත්පත්වල තිනවා. මේක ඉතාම දකුණු 100%යි ඔක ලිව්වම. ඔය ටික පිළිවෙල ලිව්වම 100%යි. මම මේ උදාහරණයක් හදද්දී ගත්තේ මේ රඟහලක කොටස්. එලිසබෙත් රඟහලක කොටස් නම් මම ගත්තේ. හැබැයි මෙන්න මේ 100%යේ උත්තර නෙවෙයි අපිට සපයන්න වෙන්නේ මේ විෂය ඇතුලේ. ඒ කියන්නේ ඒකට ඔබ සතු දක්ෂතාවය, ඔබ කොච්චර පරිශන කළා තියෙනවද, ඔබ කොට කොතන් දුරට පිටපත අධ්‍යයනය කළා තියෙනවද, ඒ පිටපතට අනුව චරිත අධ්‍යයනය කළා තියෙනවද, සිද්ධි අධ්‍යයනය කළා තියෙනවද අනුව එකිනෙකට වෙනයි. 2 2 4 උත්තරයක් නෙවෙයි වෙන්නේ. ඒක සුරංගගේ උත්තර එකක් වෙන්න පුළුවන්, මගේ එක උත්තරයක් වෙන, ඔයාගේ එකක් වෙන්න පුළුවන්. ඒතර උත්තර එකිනෙකාට වෙනස්, එකිනෙකාගේ හැකියාවන් අනුව. ඒකෙන් කියන්නේ අර හැකියාවට අනුව මේ හැකියාව පහළයි හෝ උසස් කියලා කියන්නේත් නැහැ. මෙන්න මෙහෙමයි. දැන් විශාල චෝදනාවක් සහ විශාල මේ භීෂණයක් තියෙනවා මේ විෂයයට සම්බන්ධව. මේ චිත්‍ර ඇඳීමේ හැකියාව උරගා බලන එකක් කියලා මේක. චිත්‍ර ඇඳීම කියන්නේ දැන් ওই නාට්‍ය රංකලා වගේම 6 වසර සිට උසස් පෙළ විශ්වවිද්‍යාලව ආචාර්යවයි දක්වා යන්න පුළුවන්. ඒක තවත් එක් විෂයක්. මෙතෙන්දී අපි කියන්නේ චිත්‍ර ඇඳීමේ අවස්ථාවේ කුසලතාවේ උරගා බැලීමක් නෙවෙයි. චිත්‍ර ඇඳින්න පුළුවන් නම් හොඳයි. අමතර වාසියක් හැබැයි චිත්‍රයක් ඇඳුව පමණින් සැලසුම් කරුවෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ඒකට මොනවද තියෙන්නේ? ඒකට අපි යමු මෙන්න මෙහෙම. මම ඊළඟ ස්ලයිඩ් එකෙන් එන්න එක. රයිට්. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න චිත්‍රයක් සහ සැලසුමක් අතර වෙනස. මම උදාම ජනප්‍රිය චිත්‍රයක් විතර පාවිච්චි කරනවා සීගිරි ගලනාව නැත්නම් සීගිරි අප්සලාව චිත්‍රය. ඊට අනිත් පැත්තෙන් ඔබගේ දකුණු අත පැත්තේ තියෙනවා ඇඳුම් සැලසුමක්. මේක ප්‍රසිද්ධ ලංකාවේ හිටපු සෝමබන්දු විද්‍යාපති කියන මහත්තයා ඇඳපු සැලසුම. මම මෙන්න දැන් චිත්‍රයක් කියන්නේ ඇඳලා ඉවරයි. මම මේකට තාම මේ සුරංගි ටීචර් එහෙම දන්නවා. මම මේක හරි ටීචර්ස්ලා කතා කරන දැන් චිත්‍රයක් ඇඳලා ඉවරයි. සැලසුමක් කිසියම් වැඩසටහනක ආරම්භයක්. ඒ කියන්නේ සැලසුමකට පණ දෙන්න පුළුවන්, චිත්‍රයට පණ දෙන්න බෑ. දැන් ඔබ දැක්ක සීගිරි චිත්‍රය නිකන් පණ දුන්නොත් එහෙම මොකද වෙන්නේ බලන්නකෝ. අර ඉඟ හරි පුංචි, සීගිරි ගලින් බහින ගම ඉඟෙන් කඩලා වැටෙනවා යාව. ඊට පස්සේ සීගිරි ගම හරහා එන්න හම්බෙන්නේ නැහැ නේ ඉන්න විදියට. ඒ කියන්නේ චිත්‍රයකට පණ දෙන්න බෑ, සැලසුමකට පණ දිය හැකි. ඒක පණ දිය දෙනවා කියන්නේ මේ කොස්ටියුම් එක, මේ ඇඳුම රියර්සල් එකක් අවසානයේදී සනස්සර ඇඳලා ඊට පස්සේ මේකට ලයිට් වැටිලා ප්‍රේක්ෂකාගාරය හමුණු තැන තමයි ඒක සජීවී වෙන්නේ. ඒ කියන්නේ දීර්ඝ ක්‍රියාවලියක අවසානයේදී ප්‍රේක්ෂකයා මුණ ගැසුණු තැන තමයි කොස්ටියුම් එක හරි සෙට් එක හරි මේකප් එක පණ ගැහෙන්නේ. මොකද පැහැදිලිම කාරණේ. එහෙම බලුවාම මේ
ප්‍රේක්ෂා කලාවක් විදිහට සලකන්න පුළුවන් නේද? අනිවාර්යෙන් නේද? අපි මේ නාට්‍ය කලාවෙන් පරිබාහිරව නෙවෙයි මේ විෂයන් කතාගෙන කතා කරන්නේ. නාට්‍ය කලාව තුලම ඉඳගෙන. එතකොට ප්‍රේක්ෂකයන් ඇද අපි කියන සජීවී වෙන්නේ ඒ අවශ්‍ය පසුතලයේ ඇඳුම අවශ්‍ය අංග රචනය ආගන්න එක සජීවී වෙන්නේ. ඒක ඇත්තක් වෙන්නේ පණ එන්නේ ඩිසයින් එකට ප්‍රේක්ෂාව හම්බුණු තැන ප්‍රේක්ෂකයා හම්බුණු තැන ඩිසයින් එක කියලා කතාවක් වචනයක් ආවේ ඩිසයින් කියන්නේ සමා වෙන්න මේ මේකට ඉංග්‍රීසි වචනය මම හිතනවා මේ ඉංග්‍රීසි වචන වුණත් අපි කිසියම් දුර දැනගෙන ඉන්න එක වරදක් නැහැ මොකද මේ විෂය හදාරන්න තව ලෝකේ වෙනත් කෝවා දේවල් වෙන්නේ මොකද්ද කියලා වෙනත් භාෂාවක් හරහා ගියෝ දැන් සිනෝග්‍රැෆි කියන වචනයක් මම පාවිච්චි කරා ඒක ඇවිල්ලා ග්‍රීසියේ වචනකින් බිඳලා ආපු එකක් සිනෝග්‍රැෆි අපේ දැන් අපි ඒක දර්ශන විඤ්ඤාසය පාවිච්චි කරනවා. ඒක වෙන වෙන ගීසිය රංග කලාව තිබ්බවදී ඉඳන් දියුණුවලා ආපු වචනයක්. ඒකද මම මේ ඉංග්‍රීසි වචනේ මගේ අතින් කියවෙන්න පුළුවන් සමා වෙන්න මේ ඩිසයිනර් ඕ ඩිසයින් කියන එක. සැලසුම හෝ සැලසුම් කරුවා කියන එක. මම තවදුරටත් මේ ගැන සාකච්ඡා කරනවා මෙන්න මේ චිත්‍ර එක මේ ගැටලුව පොඩ්ඩක් විසඳගෙන යන්න. දැන් වම් අත පැත්තේ තියෙන්නේ ඔව් චිත්‍රයක් අපි කියන පෝට්‍රේට් එකක් විද්‍ය රූපයක් කියලා කියන්න පුළුවන්. විතාම ජනප්‍රියම එංගලන්ත ආටිස්ට් කෙනෙකු එක දකුණු පස තියෙන සැලසුම මේකප් සැලසුම බලන්නේ සැලසුම කියන්නේ ඒක ඒක ඉවර නෑ වැඩේ පාට ටිකක් තවරලා තිනවා ඒ ගම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් ඒක ඔව් එතකොට යමක් ලියලා තියෙනවා එතකොට සැලසුමක් කියන්නේ ඇඳීම පමණක් නෙවෙයි ඔබ හිතන දේවල් ගැන පාවිච්චි කරන්න මාධ්‍ය ගැන ඒ චරිතය ගැන ඔබට විවිධ දේවල් මේ සැලසුමේ සටහන් කර හැකියි. මිනුම් මිනුම් ඔව් උස්ස පළල චරිතයේ නම අනිත් එක තමයි සැලසුමක් කියන්නේ මම ආයෙ කියන්න ඕන මේ නිමි වැඩක් කියලා කියන්නේ නෙවෙයි. මොකද මේ සැලසුම අපි ඉදිරියට සාකච්ඡා කරමු. මේ සැලසුමක් ඇඳගෙන අපි යන්නේ සාමාන්‍ය සැලසුම් ශිල්පියෙක් නම් අධ්‍යක්ෂවරයා ගාවට. හෝ ඒ නාට්‍ය රඟපාන නළුවිලියෝ ආලෝක ශිල්පීන් රංග විඤ්ඤාස ශිල්පීන් ගාවට. මේ අවසන් නිර්මාණයක් නෙමෙයි සාකච්ඡා මේසෙට අරන් යන කොළයක්. ඒක සම්පූර්ණ සපුරා වෙනස් විය හැක. සපුරා වෙනස් විය හැක. එතකොට මේ යෝජනාව අරන් යන්නේ මේ. මේක මගේ යෝජනාව ඕගොල්ලෝ මොකද කියන්නේ? මේ යෝජනාව මේසෙට අරන් කිසියම් සටහනක් ඒක. ඉතින් ලෝකේ වාස්තු විද්‍යාව ගත්තත් මොස්තර නිර්මාණය ගත්තත් මේක තියෙනවා. ඒක අවසන් වැඩක් නෙමෙයි. මම තව පොඩ්ඩක් ආයෙ චිත්‍රගෙන කරමු යන් ඈ. ඔන්න එක පැත්තක චිත්‍රයක් තිනවා ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක්ගේ වැංගෝ කිනා ආටිස්ට් එකක් මේ හැ පැත්තේ තියෙන බලන්න පොඩි බලිකුරුට්ටක් නේද ඒක බැලු බැලමට ඈ සරල ඇඳීමක් ඇඳීමේ හැකියාව අඩු හැබැයි ඔහු පුළුවන් තරම් දේවල් මේකට ලියලා තියෙන ඇතුලේ ප්‍රමාණ ගැන වර්ණ ගැන මේ මට සමා වෙන මේක ඉංග්‍රීසි ස්ලයිඩ් එකක් තියෙන නමුත් ඒ නාට්‍ය නම මේ ඔක්කොම මේක සඳහන් කරලා තියෙනවා තව ඉදිරියට සමාව වෙන අපහසු සරක එක දාන්න මේ එක තේමු වෙන පුළුවන් අපිට මේ ප්‍රදීප් සර් දැන් මේ මේක නාට්‍යයක පසුතල වෙනවා ඔව් පසුතල සැකස්ම සැකස්මක සැලසුම සැලසුම ආ චිත්‍රය අතර වෙනස බලන්න එක මම කියන්නේ ඔව් ඒතර චිත්‍ර හැකියාව උරගා බලන්නේ නැහැ අපි මෙතන ඔව් දැන් ඔන්න ආදරණීය රත්තරන් දුවේ පුතේ මේ හොඳට මතක තියාගන්න මේ සැලසුමක් කියලා කියන්නේ අන්න අර වම් පැත්තේ චිත්‍රයක් නෙවෙයි ඔව් දකුණු පැත්තේ තියෙන අර අර සාමාන්‍ය සරල දල අපි මේ වගේ දල ඇඳීම සහ දල සටහන් තමයි තියෙන්නේ දල ඇඳීම සහ දල සටහන් ඒකට මහා පරිමාණ චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕනේ අපි ඉංග්‍රීසියෙන් කියත අපි ස්කෙචර්ස් කියලා තමයි රෆ් ස්කෙචර්ස් කියන වචනේ තමයි රෆ් නෝට්ස් අපි එහෙම ඔහොම ඉදිරියට යන් එතකොට මම ආයෙත් එනවා එතකොට මම ආයෙ නැවතත් ඔබට මතක් කරලා දෙනවා පේන්ටින් එකක් එහෙම නැත්නම් සිතුවමක් කරලා ඉවරයි ඩිසයින් එක ක්‍රියාවලියක අවසාන මේ ක්‍රියාවලියක සමා වෙන්න මෙතන මේ ආරම්භය සමා වෙන්න ඩිසයින් එහෙම නැත්නම් සැලසුමක් කියන්නේ ක්‍රියාවලියක ආරම්භය වෙන්න ඕන පේන්ටින් එක ක්‍රියාවක අවසන් හරි අපි මෙලින්නම් මෙන්න මෙහෙම යන් මූලිකව නාට්‍ය කලාවේ මූලික අංගත් එක මේ සාකච්ඡාවට යනවා මේක අපි පාසල් මට්ටමේ හැදෑරීමේදී මම ඉතමත් මේ කනකටෙන් ඔබ හැමදිනාටම කියනවා ආදරණීය පැටවුනේ මේ මේ මේකේ පුංචි පුංචි ව්‍යාකරණ දෝෂ අක්ෂර දෝෂ තියෙන්න පුළුවන් හේතුව අපි මේ 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 අද තියෙන තාක්ෂණික ගැටලු ටිකක් විසඳගන්න ගිහින් අපිට මේ
ෆොන්ට් එක නැත්නම් අක්ෂර ටික හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම කියන්න ඕන මම ඊයේ රාත්‍රී 3 වෙනකම් මේ අමාරු මේකට මම වචන මම සමා වෙන්නම ඉංග්‍රීසි වචනේ දාලා තියෙන මොකද ඒ ඒ විෂය ඒ වචනේ හරහා අපිට තව පැත්තක් හොයන්න පුළුවන්. අනිත් එක සර් පාරිභාෂිත ඕක පුරුදු වෙලා තියෙන පුරුදු වෙන්න ඕන. දැන් අපි අපි කියන්නේ රිහර්සල් කරනවා කියලානේ. පුහුණු වීම නෙවෙයිනේ. සනත් සර් කියන්නේ මම ෂූටින් යනවා කියලා. රූගත කිරීමකට යනවා කියලා. යනවා කියලා කියන්නේ නෑනේ. දැන් ඒ වගේ ඒව නිකන් ඉන්ටර්වල් කියලා නේ කියන්නේ. ඉන්ටර්වල් කියලා කියන්නේ. රයිට්. එතකොට රයිට් සමා වෙන්න. එතකොට මම නාට්‍ය කලාවේ මූලික අංග හැටියට මෙන්න මේ මේක හරහා අපි සාකච්ඡා කරමු. චලන තියෙනවා කයිනටික් චලන. චලනනේ. ආ නළුවේ රඟපානකොට නටනකොට ඒක චලන තියෙනවා. ඕඩියෝ තියෙනවා. ශබ්ද තියෙනවා. ශබ්ද සහ සංගීතය විය හැකි. ඊට පස්සේ තමයි ඕරල් වචන. මෙන්න අපේ කොටස. මේකේ හතරෙනි කොටස තමයි මේ ඩිසයිනර් නැත්නම් සැලසුම් වලට අදාළ වචනේ තමයි විෂුවල් දෘශ්‍ය පින්තූර එහෙම නැත්නම් රූප. මෙන්න මේ කොටස් තුන තමයි අපේ දැන් විෂයන් තුනට අපි පිවිසෙන්නේ අංග රචනාව එහෙම නැත්නම් මේකප් ඇඳුම් සැලසුම් කොස්ටියුම් පස්තල් නිව සෙට් ලයිටිනුත් අදාළයි. නමුත් මේ වෙනකොට අපිට ලයිටින් කියන විෂය මේ උරගා බලන්නේ නැහැ විභාගයක් සැටියට. මම හිතන්නේ අධ්‍යයනය කරනවා නමුත් ප්‍රායෝගික පරීක්ෂණ කරනද මම ඒක අඩු ලයකින් අලු වර්ණකින් දාලා තියෙනවා. එතකොට ඔන්න ඔය කොටස් තුන හරහා තමයි අපි දැන් ඉදිරියට මේ මේ සාකච්ඡාව අරන් යන්නේ. මම ඉදිරියට යන්නද? ඔව් අනිවාර්යයෙන්. රයිට්. ඔන්න ඔන්න දැන් ඔය ඔබතුමාලට දීලා තියෙන සිලබස් එකේ පාවිච්චි කරන වචන තුන අංග රචනා නිර්මාණ සැලසුම් වේශ භූෂණ කියලා එක තැනක තිබ්බා. රංග වස්ත්‍ර කියලා තියෙනවා. රංග වස්ත්‍ර නිර්මාණ සැලසුම් පස්වන නිර්මාණ. මෙන්න මේ විෂයන් තුන උරගා බැලීමේ සහ ඒකේ ඒ විෂයට තියෙන හැකියාව